වාහනයකට ටීවී එකක් සහ රිවර්ස් කැමරා එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද? තාමත් ඔයාලට තනියම මේ දේ කරගන්න බැරිද? එහෙනම් ඔන්න අද වීඩියෝ එකෙන් කියලා දෙනවා කොහොමද මේ දෙක නිවැරදි විදිහට සම්බන්ධ කරගන්නේ කියලා. එහෙනම් YouTube channel එක subscribe කරන්න, එයා පැත්තේ bell icon එකත් click කරන්න. අපි වීඩියෝ එක පටන් ගමු. ඉතින් ඔන්න අද කතා කරන්නේ මෙන්න මේ 7 inch full HD TV එක කොහොමද අපි රිවර්ස් කැමරා එකත් එක්ක වාහනයට නිවැරදි විදිහට සම්බන්ධ කරගන්නේ කියන එක පිළිබඳව. ඉතින් මම මෙන්න මේ විදිහට මම box එක open කරගත්තාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේකේ සම්පූර්ණයෙන්ම අපිට මුලින්ම TV එක මෙන්න මේ විදිහට අපි ගන්නවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය මේක අපිට Bluetooth connect කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි USB සහ SD කාඩ් අපිට මේකේ TV එක පිටිපස්සට ගහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි TV එක පිටිපස්සෙත් speaker එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතනින් අපිට මේ වයර් හනස්ස මෙන්න මේ විදිහට අපිට වයර් හනස්සක් මෙයාලා දීලා තියෙනවා. ඉතින් එතකොට මේකේ වීඩියෝ ඉන්පුට් කැමරකින් එන වීඩියෝ ඉන්පුට් ඊළඟට TV එකෙන් sound out එක අපිට මෙතනින් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි TV එකේ මැදින් වයර් හනස්ස ගලවන්න නැවත හයි කරන්න අපිට හැකියාව තියෙනවා. ඊළඟට ground wire එක, ඒ වගේම 12 volt wire එක, ඊළඟට reverse camera එකේ signal wire එක කොළපාටට බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට මෙතන තියෙන්නේ video input එක සහ audio output දෙක අපිට left right වශයෙන් සුදු පාට රතු පාට දෙක බලා ගන්න පුළුවන්. අනිත් දෙකම කහ පාට දෙක video විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් connection සම්බන්ධ කරනකදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට ලොකු දෙයක් කරන්න නැහැ. ඔයගොල්ලන්ට මෙතන තියෙන්නේ wire එක සාමාන්‍යයෙන් video cable එක දිග මදි නම් ඔයගොල්ලන්ට ඉතින්ට video cable එකක් අරගන්න වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට RC jack මෙතෙන්දී පාවිච්චි කරනවා නම් ඔයගොල්ලන්ට එතෙන්ටත් වයර් ගන්න වෙනවා. ඉතින් RC jack එක සම්බන්ධ කරලා සහ RC jack එක සම්බන්ධ නොකර ඒ දෙකෙන්ම ඔයගොල්ලන්ට මේක සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබුණා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් රිවර්ස් කැමරා එකත් මම මෙන්න මේ විදිහට box එක open කරගත්තාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට manual card එක දීලා තියෙනවා. ඊළඟට මේකේ අපිට වාහනේ දිග ප්‍රමාණයට ගන්න පුළුවන් video cable එක. මොකද මේ video cable එක හරහා තමයි video එක transfer වෙන්නේ. එතකොට ඒ දිග වාහනේ දිගට අදාළ විදියට වයර් එක ගන්න පුළුවන්. ඒ දිගට නැත්තම් අනිවාර්යයෙන්ම අපිට video cable එකක් හදා ගන්න වෙනවා. ඉතින් මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් video cable එකේ තව රතු පාට වයර් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි signal wire එක. ඒ කියන්නේ එකෙන් 12 volt එකක් තමයි TV එකට එන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට මෙතෙන්දී මෙන්න මේ 12 volt socket එක ඊළඟට මෙන්න මේ විදියට රිවර්ස් කැමරා එකේ වීඩියෝ අවුට් එක සහ 12 volt in එක බේස් එක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ වයර් ටික ග්‍රවුන්ඩ් වයර් එක, 12 volt වයර් එක, ඊළඟට කොළපාට වයර් එක තමයි සිග්නල් වයර් එක. සිග්නල් වයර් එක කියන්නේ ඒකටත් 12 volt එකක් තමයි යන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක සම්බන්ධ කරද්දී සම්බන්ධ කරන්න ඕන මම ඩයග්‍රෑම් එක ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නන්නම්. ඉතින් ඔන්න ඔය විදියට ඩයග්‍රෑම් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ග්‍රවුන්ඩ් එක, ඒ වගේම 12 volt එක, ඊළඟට සිග්නල් වයර් එක මෙතන තියෙන්නේ. අපි මෙතනට පෙන් එකක් හරි USB එකක් හරි සම්බන්ධ කරාම සහ Bluetooth connect කරාම ඒකෙන් එන sound එක අපිට මේ jack දෙක හරහා out කරගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් DVD player එකක් වගේ කියලා හිතන්නකෝ. එතකොට DVD player එකකට අපි TV එක සම්බන්ධ කරනවා වගේ මේ කහ පාට, රතු පාට, සුදු පාට වයර් තුන සම්බන්ධ කරලා අපිට ඒ කාර්යය කරගන්න පුළුවන්. මේ මොකද්ද? මේක ඇවිල්ලා reverse එකෙන් එන video out එක තමයි මේක ගන්න. ඒ කියන්නේ AV2 කියලා සඳහන් කරලා තියෙන ඒක. ඉතින් ඔයගොල්ලන්ට මෙතන පේනවා මේක මෙතෙන්ට කහපාට වයර් එක සම්බන්ධ කරලා අපි මෙතන 12 volt දුන්න ගමන් කැමරක ඔන් වෙනවා. හැබැයි කැමරක ඔන් වුණාට TV එකට 12 volt pulse එකක් යන්න ඕන. ඒ කියන්නේ 12 volt පැත්තෙන් මම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මම දැන් මෙතන නිකන් ඔයගොල්ලන්ට මෙතන මේ DC 12 volt කියන තැන jack එක ඔයගොල්ලෝ අර දැක්ක විදිහටම මෙන්න මේ විදිහට මම ඒක බෙදලා වෙන් කරන්නම් 12 volt සහ ground කියලා. එතකොට මේ කැමර එක ඔන් වුණා කියන සිග්නල් එක ටීවී එකට යන්න ඕන AV2 කියන වීඩියෝ එක ඔන් වෙන්න. එහෙම ඔන් වෙන්න නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මෙතන. මෙතන තියෙන මේ කොළපාට වයර් එක. මම ඔයගොල්ලන්ට කිව්වේ කොළපාට වයර් එක. අන්නේ කොළපාට වයර් එකට 12 volt සිග්නල් එකක් යන්න ඕන. ඒ කියන්නේ මේ තියෙන ග්‍රවුන්ඩ් එක, මේ තියෙන 12 volt එක අපි කොහොමත් 12 volt එකට අපි ස්විච් එකක් දාලා හරි අපි TV එකට සම්බන්ධ කරලා තියෙන TV එක ඔන් එකේ තියෙන්නේ. ඊළඟට මෙන්න මේ කොළපාට වයර් එකට 12 volt සිග්නල් එකක් යන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ නිකන් තියලා බලන්න මේක 12 volt වලට ගාවපු ගමන් කෙලින්ම නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් වෙනවා. ඒ කියන්නේ කැමරක ඔන් වුණා කියන සිග්නල් එක තමයි එතනින් දෙන්නේ. අන්න ඒ නිසා තමයි අපිට මේ කහ පාට වයර් එක දිගේ මම ඔයගොල්ලන්ට පෙන්වන විදිහට
රතුපාට වයර් එකක් ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ වයර් හනස ගාවටම අපිට මේ වයර් එක අරන් යන්න පුළුවන් වෙන්න ඕන නිසා තමයි ඒගොල්ලෝ මෙන්න මේ විදිහට මෙතන සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක ඕගොල්ලන්ට ආවත් නැතත් ඕගොල්ලන්ට වෙනම වයර් එකක් දාන්නත් ඔය විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. අන්න එහෙමනම් අපි දැන් මොකද්ද කරන්න ඕන? මෙන්න මේ කොළපාට වයර් එක කෙලින්ම මේ කහපාට වයර් එක මෙතෙන්ට අපි කනෙක්ට් කරන්න ඕන. එතකොට දැන් ඕගොල්ලන්ට තේරෙනවා මේ වයර් එක මේගොල්ලෝ වල තියෙන්නේ. මෙතන ලේසියෙන් අපිට මේ වයර් හනස ගාවටම සම්බන්ධ කරන්න පුළුවන් නිසා. ඊළඟට අපි අනිත් පැත්තේ කියලා රිවර්ස් ලයිට් එකට එමු නැත්නම් රිවර්ස් ලයිට් එකට යන පැත්තට තියෙන වයර් එකේ ජැක් එකේ අනිත් පැත්තේ 12 වෝල්ට් වයර් එක මේ විදිහට අරගෙන 12 වෝල්ට් වලට සම්බන්ධ කරනවා. එතකොට මේ ජැක් එක අපි සම්බන්ධ කරන්න ඕන 12 වෝල්ට් උනාට 12 වෝල්ට් වලට උනාට අපි මේක සම්බන්ධ කරන්න ඕන රිවර්ස් ලයිට් එක පත්තු වෙන තැනට. එමු නැත්නම් රිවර්ස් ලයිට් එක පත්තු වෙන තැනට තමයි ග්‍රවුන්ඩ් එක ජැසියට ඇඩ් කළා. රිවර්ස් ලයිට් එක ඔන් වුණාම 12 වෝල්ට් වලින් බල්බ් එක පත්තු වෙන්නේ. අන්න එතකොට 12 වෝල්ට් එක ආපු ගමන්ම අනිවාර්යයෙන්ම මේ රිවර්ස් ලයිට් එක සහ රිවර්ස් කැමරා එක දෙකම එකපාරට ඔන් වෙනවා. අන්න ඒ හරහා මෙතෙන්ට සිග්නල් එකක් යනවා. දැන් රිවර්ස් කැමරා එක ඔන් වුණා කියලා ඊට පස්සේ යා ටග් ගාලා AV2 කියන එක ඔන් කරගන්නවා. ඉතින් ඔන් ඔය විදිහට තමයි ඩයග්‍රෑම් එක එන්නේ. ඕගොල්ලෝ මේ විදිහටම සම්බන්ධ කරගන්න. මේකේ ග්‍රවුන්ඩ් එක මම සම්බන්ධ කළා නැහැ. නමුත් වීඩියෝ එක ඔයගොල්ලන්ට පේනවා. පැහැදිලිව පේනවා. ඒ ග්‍රවුන්ඩ් එක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ වීඩියෝ කේබල් එක හරහා. එහෙමයි කියලා අපි වීඩියෝ කේබල් එකෙන් ග්‍රවුන්ඩ් එක ආවා කියලා අපි සම්බන්ධ කරන්නේ නැතුව ඉන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම ග්‍රවුන්ඩ් එක චැසියට ඇඩ් කරන්න ඕන. ඕගොල්ලන්ට මෙන්න මෙතෙන්දි බලා ගන්න පුළුවන් මේකේ ක්වොලිටි එක පොඩි වෙනසක් තියෙනවා. ඔන්න මම සම්බන්ධ කරනවා. ආන දැක්කද? ඉරිදුවන්නේ නැහැ. අන්න දැක්කද? ගැලෙවුවාම නිකන් ඉරිදුවනවා වගේ පොඩි නොයිස් කිහිපයක් එනවා. ඉතින් අන්න ඒ නිසා ඕගොල්ලෝ ග්‍රවුන්ඩ් එක සමහරලාට සම්බන්ධ කරන්නේ නැතුවත් ටීවී එක අපි රිවර්ස් කැමරා ගොන් කරාම වැඩ කරාවේ. හැබැයි ඒ වුණාට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම රිවර්ස් කැමරාවේ ග්‍රවුන්ඩ් එක අනිවාර්යයෙන්ම ග්‍රවුන්ඩ් එකට චැසියට ඇඩ් කරන්න ඕන. ඊළඟට ඕගොල්ලන්ට මෙතෙන්දී සවුන්ඩ් එක ගන්න පුළුවන් ටීවී එකට SD කාඩ් එකක් ගැහුවාම වීඩියෝ එකක් ප්ලේ වෙනවා නම් ඒ වීඩියෝ එක ඕගොල්ලන්ට මෙන්න මේ RC ජැක් එක හරහා RC අපි DVD ප්ලේයර් වලට ගහන මෙන්න මේ ජැක් තුන හරහා මෙන්න මේ වගේ ෂොකට් එකක් භාවිතා කරලා ඕගොල්ලන්ට ඒ වයර් දෙක මදිපාඩුව මෙන්න මේ විදිහට කනෙක්ට් කරගෙන ඕගොල්ලන්ට මෙන්න මෙතෙන්දී මෙහෙම සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඒක ඇත්තටම ගොඩක් කරදරයි කියලා. ඊට වඩා ඕගොල්ලන්ට මම හොඳ ක්‍රමයක් කියලා දෙන්නම්. මේක FM රේන්ජ් එක හරහා ඕගොල්ලන්ට පුළුවන් TV එක සහ කා සෙටප් එක අතර සම්බන්ධතාවය හදාගන්න. ඉතින් කොහොම නමුත් මම මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට දැන් පෙන්නන්නම්. මම මෙතෙන්දි මේකට සම්බන්ධ කරගෙන ඕගොල්ලන්ට ඒත් පුළුවන් මේක සම්බන්ධ කරගෙන මෙන්න මේ විදිහට මම ඕගොල්ලන්ට දැන් දාලා පෙන්නන්නම්. මේක Bluetooth මම කනෙක්ට් කරගෙන තියෙන්නේ. කනෙක්ට් කළා මේ මම මේ සවුන්ඩ් එක දෙන්නේ RC ජැක් එක හරහා. ඒ කියන්නේ ජැක් කේබල් එක හරහා තමයි මම මේ මගේ සබ් එකට එහෙම නැත්නම් මේ බෆල් එකට සවුන්ඩ් එක අවුට් කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් මෙතෙන්දි මේ වයර් අරගෙන සහ මේක TV එක පිටිපස්ස ස්පීකර් එකක් වැඩ කරනවා අපි මේ කේබල් එක හරහා දෙනකොට. ඊළඟට ඕගොල්ලොන්ට පුළුවන් මේ වයර් මොකුත් සම්බන්ධ කරන්නේ නැතුව ඒක ඇත්තටම ටිකක් කරදරයි. ඉතින් අපිට ඊට වඩා හොඳ ක්‍රමයක් මේකේ තියෙනවා. මේකේ TV එකේ FM range අපිට කිහිපයක් ලබා දීලා තියෙනවා. මම ඔයගොල්ලන්ට දැන් කරලා පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ normal cable එක හරහා දුන්නා වෙන sound එක. ඉතින් cable ගහගෙන අපි ඔච්චර අපිට වයර් ගොඩාක් අපිට dashboard එක යටින් යනගෙන එහෙම ඔච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට. මේකේ settings වලට ගිහිල්ලා settings වල යටම තියෙන FM range ඔයගොල්ලන්ට තේරෙන්න පුළුවන්. මෙන්න මේ යටම තියෙන FM range එකට ගිහිල්ලා ඕගොල්ලන්ට මෙතන තෝරන්න තියෙනවා FM range කිහිපයක් තියෙනවා. අපි හිතමු 99.9 එහෙම නැත්නම් 0.2 ඔය වගේ කැමති range එකක් තෝරලා ඕගොල්ලන්ට තියෙන මෙන්න මේ sub මේ මේ මේක මම search කරනවා වගේ ඕගොල්ලන්ට තියෙන tune කරන්න. setup එක tune කරලා ඊළඟට මේ TV එකේ දාලා තියෙන FM range එකත් එක්ක ඕගොල්ලෝගේ radio එකේ FM range එක ඒ TV එකේ 90.2 නම් දාලා තියෙන්නේ. FM radio එකෙත් ඕගොල්ලෝ 90.2 අල්ලපු ගමන් අනිවාර්යෙන්ම TV එක හරහා මෙන්න මේ විදියට සම්බන්ධතාවය එයා හදා ගන්නවා. එතකොට ඕගොල්ලන්ට වයර් පාවිච්චි කරන්න ඕනේ නැහැ. වයර් කනෙක්ෂන් සම්බන්ධ කරන් දෙයක් නැහැ. ඒවට යන වියදමත් එහෙම පිටින්ම ඔයගොල්ලන්ට නවත්තගෙන ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ හරහා සම්බන්ධ කරගන්න. ඉතින් ගොඩාක් අද්දී ওই විදිහට තමයි සම්බන්ධ කරගන්නේ. නැත්නම් අපි අර විදිහට ගන්න කිව්වොත් අපිට ලොකු වියදමක් යනවා. ඉතින් මම මෙන්න මේ විදිහට mirror කණ්ණාඩියකට තමයි මේ TV එක සම්බන්ධ කරන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට mirror කණ්ණාඩියකට TV එක ඔන්න ඔය විදිහට තියලා සම්බන්ධ කරගෙන ඒ එන කේබල් එක අපි එලියෙන් ගන්නෙ නැහැ. ඉතින් කැත නිසා ලස්සනට අපි ඇතුලෙන් මෙන්න මේ විදිහට රෙද්ද උඩින් අපි මේ ආකාරයෙන් මෙන්න මේ විදිහට ඇතුල් කළ වයර් එක බොහොම පරිස්සමෙන් ගලව ගන්න. මොකද වෑන් එකකට මම මේ සම්බන්ධ කරන්නේ. ඉතින් ඒකේ අපිට රෙදි
අලවන්න පුළුවන්. ඉතින් ඒ නිසා බොහොම පරිස්සමෙන් මේ විදියට රෙද්ද ඇතුලෙන් අපි වයර් එක මේ විදියට අපේ ඩෑෂ්බෝඩ් එකට එහෙම නැත්නම් අපි සප්ලයි දීලා තියෙන තැනට ටීවී එකේ සප්ලයි දෙන්න මෙන්න මේ විදියට අරගෙන යනවා. ඊළඟට මම ටීවී එකට සප්ලයි දීලා තියෙන්නේ ස්විච් කිහිපයක් දාගෙන තියෙනවා. මම මෙන්න මේ ස්විච් එකකට තමයි දීලා තියෙන්නේ ටීවී එක. මොකද හදිස්සි වුණොත් අපිට ටීවී එක ඕෆ් කරගන්න පුළුවන්. ටීවී එක වැඩක් නැත්නම් අපිට එතනින්ම ඕෆ් කරගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතෙන්දී වීඩියෝ කේබල් එක අපිට මෙන්න මෙතෙන්ට මදි. ඒ නිසා අපිට වීඩියෝ කේබල් එකක් පාවිච්චි කරන්න ඕනේ. මෙතෙන්දී මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ කේබල් දෙකක් පෙන්නනවා. මේකේ හොඳ කේබල් එක තමයි මෙන්න මේ නිල් පාට එක. අනිත් එක පාවිච්චි කරන්න එපා කිසිසේත්ම. මේ වයර් එක කිසි ක්වලිටියක් නැහැ. වීඩියෝ වලට දුන්නත් වීඩියෝත් ඒ කියන්නේ වීඩියෝ කිසි ක්වලිටියකින් පෙන්වන්න දෙන්නේ නැහැ. සමහරවිට වීඩියෝ පේන්නෙම නැති වෙලා යනවා, ඉරි යනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මෙන්න මේ වගේ අපි අර සබ් වූපර්ස් වලට පාවිච්චි කරන නිල් පාට මෙන්න මේ වගේ වයර් කොයිල් එක ගන්න. ඉතින් කාර් සෙටප් එකෙත් වීඩියෝ ලයින් දෙකක් තියෙනවා මේ කාර් සෙටප් එකේ. ඉතින් මම එක වීඩියෝ අවුට්පුට් එකකට දීලා දැන් ඕගොල්ලන්ට මේ පේන්නේ කාර් සෙටප් එකේ වීඩියෝ අවුට් එක සම්බන්ධ කරාම ඔන්න ඔය විදියට අපිට ටීවී එක මේ විදියට බලා ගන්න පුළුවන්. මේ අපි DVD එකක් දාලා DVD එකක් ප්ලේ වෙන ගමන් තියෙන. ඉතින් ඒක තමයි ඕගොල්ලන්ට මේ ටීවී එකෙන් බලා ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන අපිට ඊළඟට රිවර්ස් කැමරක තමයි සම්බන්ධ කරන්න තියෙන්නේ. රිවර්ස් කැමරක සම්බන්ධ කරද්දී මම ඔයගොල්ලන්ට පෙන්නුවා මෙන්න මේ කහපාට වීඩියෝ කේබල් එකේ. වීඩියෝ කේබල් එකේ පිටින් රතුපාට වයර් එකක් එනවා. ඒකට අපි දෙන්න ඕන අපේ රිවර්ස් ලයිට් එක ඔන් වෙන පල්ස් එක. ඒ කියන්නේ රිවර්ස් ලයිට් එක ඔන් වෙන 12 වෝල්ට් එකක් තමයි අපි මේ වයර් එකට දෙන්න ඕන. ඉතින් මේ වගේ වයර් එකක් මම සම්බන්ධ කරලා ඒක අපි යහ පැත්තට අරගෙන ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ විදියට මම පෙන්නනවා ටෙස්ට් රේ තියලා මේ තියෙන රිවර්ස් ලයිට් එක අපේ පත් වෙන මෙන්න මේ විදියට මම ටෙස්ට් රේ තියලා පෙන්නනවා. ඔන්න රිවර්ස් ලයිට් එක අපේ වැඩ කරනවා. ඉතින් ඔන්න ඔය විදියට රිවර්ස් ලයිට් එක කපන්න එපා. මේකේ හෝල්ඩර් මලකඩ කාලා තිබෙච්ච නිසා මම හෝල්ඩර් ඉවත් කළා. හෝල්ඩර් එක දාන්න තමයි කැපුවේ. ඔය විදියට අපි 12 වෝල්ට් රිවර්ස් කැමරකට 12 වෝල්ට් ෂොකට් එකත් සම්බන්ධ කරලා අපි කහපාට වයර් එකේ තියෙන රතුපාට වයර් එක 12 වෝල්ට් වලට සම්බන්ධ කරන්න ඕන. ඊළඟට අපි ෂොකට් එකේ 12 වෝල්ට් එකත් එකට සම්බන්ධ කරලා ඒකයි ග්‍රවුන්ඩ් එකයි අපි කෙලින්ම එකක් චැසියට ඇඩ් කරනවා. ඊළඟට රිවර්ස් කැමරකේ 12 වෝල්ට් එකයි අපේ ටීවී එකේ අපේ වීඩියෝ කේබල් එකේන රතුපාට වයර් එකයි ඔන්න ඔය විදියට 12 වෝල්ට් එකට දෙකම එකට සම්බන්ධ කරනවා. ඉතින් අර ඩයග්‍රෑම් එකේ දාලා තිබ්බ විදියට ඔගොල්ලෝ මේ විදියට සම්බන්ධ කරගන්න. ඉතින් මේ විදියට ග්‍රවුන්ඩ් එකට මම සම්බන්ධ කළා. දැන් ඔයගොල්ලන්ට වෙනවා මගේ රිවර්ස් කැමර එක ඔන් වෙනවා. මොකද රිවර්ස් කැමර එකට 12 වෝල්ට් එන්නේ අපි රිවර්ස් එක දැම්මම තමයි රිවර්ස් ලයිට් එකට 12 වෝල්ට් එකෙන් මේ බල්බ් එක පත් වෙන නිසා අපේ කැමර එකට කැමර එක ඔන් වීම සිද්ධ වෙනවා. ඔන්න දැන් මම මෙතෙන්දී මගේ DVD එකක් ප්ලේ වෙනවා. මේ විදියට පස්සට දැම්මම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් රිවර්ස් කැමර එක ඔන් නොවන විදියට ඔන් වෙනවා. ඉතින් මම ආයෙ ඔයගොල්ලන්ට පෙන්නන්නම්. නැවතත් අපි මේක නෝමලි අපි ඉස්සරහට දැම්මම ආයි අපේ වීඩියෝ එක DVD එක තමයි ප්ලේ වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි කිසිම ගැටලුවක් නැතුව අපි අපේ රිවර්ස් කැමර එක සහ ටීවී එක වාහනයට සම්බන්ධ කරගත්තටම ලොකු දෙයක් නෑ. පුංචිම පුංචි දෙයක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ රිවර්ස් කැමර එකක් සහ ටීවී එකක් ඕගොල්ලොන්ට කිසිම දැනුමක් නැතුව ඉතින් ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක බලලා මේකෙන් ඕගොල්ලොන්ට කිසිම ගැටලුවක් නැතුව තනියෙන් මේ දෙකම සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රිවර්ස් කැමර එක සහ අපේ ටීවී එක කිසිම ගැටලුවක් නැතුව අපි වාහනයට සම්බන්ධ කරගත්තා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වටින වැදගත් වීඩියෝ එකක් බවට පත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ගිහින් එන්න අදට සුබම සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම.